ජීවිතයේ උපාදාන වැඩි කර ගැනීම ජීවිතය දුක් වැඩි කරයි, ජීවිතය තුළ උපාදාන ඉවර කර ගැනීම සසර ගමන කෙලවර කරයි. එතකොට නිවීම ජීවිතය තුළ නිවුණහම මැරෙන්න කෙනෙක් නැහැ. අපි හිතන් ඉන්නේ මැරුණහම නිවන් ලැබෙනවායි කියලා. ඔබට කරන්න වැඩක් තියෙනවා. ඒක තේරෙන්නේ නැතුව කරන්න බෑ. ওই භාවනා කරනවා කියන්නේ තේරුම් අරන් ඒක හදන එක. මේ අපි මිනිස්සු කරන්නේ තේරුම් ගත නැති භාවනාවනේ. මේ කොහොමද ඒක වෙන්නේ? කවුරු හරි මොකක් හරි කරා අද්දක පියාණ ඉන්නවා නැත්නම් මොනවා හරි කියව කියව ඉන්නවා. මේ උපාදාන සීය බිඳුවට බහින හැටිනේ භාවනාව කියන්නේ. ඒක කරන්න ඕන දෙයක්. දැන් ඒක අපි හිතන්න විතර කාලය දාලා පෙන්වන්න වෙනවා. දැන් ආයේ මතක තියාගන්න මං කියපු එක. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණ මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන හයව හයක් පහළ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. එතකොට ඇහෙන් උපදින අරමුණ තුළ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන්නේ. පහම නාම. පහම නාම නිසා තමයි අපායේ ධානයේ තමයි රූප වෙලා තියෙන්නේ. රූප කියන්නේ රූප කියන්නේ ශරීර නෙමෙයි. රූපේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ අරමුණ තමයි පාප අරමුණ වේදනාවෙන් ඉඳිනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් බඳිනවා, විඥාණයෙන් දැනගන්නවා. පුඤ්ඤ අරමුණ වේදනාවෙන් ඉඳිනවා, සංඥාවෙන් හඳුනනවා, විඥාණයෙන් දැනගන්නවා, සංකාරයෙන් බඳිනවා. ධ්‍යාන අරමුණ වේදනාවෙන් ඉඳිනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් බඳිනවා, විඥාණයෙන් දැනගන්නවා. අන්න එහෙමයි. ඒක තමයි පාප අරමුණේ දුක තියෙනවා, පුඤ්ඤ අරමුණේ ලෞකික සැප තියෙනවා, ධ්‍යාන අරමුණේ තප දුක් ඈත් වෙලා තියෙනවා. ඇත්තලා තියෙනවා සංසුන් බවක් තියෙනවා නිවි මහා සමාන. නමුත් ගිහින් තියෙන කෙලස් යට කරගෙන ධානය ඉවර වුණ දවසට ආයෙත් ඉතුරු පව් වලින් උත්පත්තියක් හම්බ වෙනවා. ඔය ගිහින් ගැලවෙන්න තැනක් නැහැ. සංසාරය කියන්නේ කර්ම රැස් කරන තැන නෙවෙයි, විපාක විඳින තැන. අපි විතරයි කර්ම රැස් කරන්නේ හෝ පව් හෝ පින්. දෙවියෝ රැස් කරන්නෙත් නැහැ, පෙරදෙවියෝ රැස් කරන්නෙත් නැහැ, බ්‍රහ්මෝ රැස් කරන්නෙත් නැහැ. අපේ මිසුන මේවා තේරෙන්නේ නැහැ. අභිධර්මයේ කියවලා බලන්න ඉතුරු ටික විපාක සිත් නේද තියෙන්නේ කියලා. අභිධර්ම දන්නයි ඇතිනේ සියල්ල විපාකසිත. කාමාවචර, රූපාවචර, අරූපාවචර විපාකස. විපාක කියන්නේ කරපු කර්ම වල විපාක. මේ විපාක වල එන්නේ නම් මේ වෙනීදී හදිනු කරන්න බෑනේ මොකක්වත්. එහෙනම් විපාක ගෙවන්න වෙන තැන් වලට යන්න එපා. ඉවර කරලා එන්න වෙන ඇරුණාම එහෙන් නිදිමත් දෙන්නේ නැහැ. මේ තමයි ඉවර කරගන්න ඕන. එක් ධර්මදේශනාක සාමින් වහන්සේ දේශනා කළා දිව්‍ය ලෝකවල ක්‍රියාසිත පවණක් ඇති බව, ඇති වන බව හා එහිදී දහම් අවබෝධ නොකළ හැකි බව. එහෙත් බුදුන් වහන්සේගේ පළමු දහම් දෙසම අසා දෙව්බමුණු විශාල පිරිසක් මාර්ගඵල ලබා අසා තිබෙනවා. සක්‍රදේවියන් සෝවාන් වූවා නේද? මේ ගැටලු විසඳා දෙන්න. මේක ඉතින් දිග කතාවක්. එක දෙයක් පළවෙනි කියන්න කැමති, ක්‍රියාසිත කියන වචනේ මම කියේ නැහැ, කියන්නේ නැහැ. මං කියන්නේ විපාකසිත කියලා. ක්‍රියාසිත ඇති වෙන රහතන් වහන්සේලාටනේ. කරනකොට කර්මසිත, විඳිනකොට විපාකසිත. ක්ලෙස් නැති අයට ක්‍රියාසිත දෙකේදීම කර්ම හෝ විපාක පවුපින් දෙක නැති ක්‍රියාසිත. නමුත් එහෙනම් අර පරලෝ යන්නේ අර කර්ම කර්මයෙන් ඊට පස්සේ විපාක තමයි, විපාකෙත් තමයි තියෙන්නේ. නමුත් මේක ඔය මෙහෙම දෙයක් කියන්න තියෙනවා මට. අපි හිතන විදිහේ දෙවියොත් අපි වගේ අමිස්සරහි නෑදෑයෝ ඉන්න ලස්සනට ගෙවල් හදාගෙන ඉන්න එකත් තියෙන જાතියක් කියලා නිතන් ඉන්නේ. කච්චාන මහරහතන් වහන්සේ දෙවියන් ගැන කොහොමද දන්නවද කියලා තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොටම තියෙනවා කියලා හිතන්න එපයි කියලා තියෙනවා. ජාති මෞකසෙන් බිහි වුණොත් තියෙන මෞකසෙන් බිහි වෙන්නේ නැහැ දෙවියෝ. මේ දයන්ට ධනකයක් නැති හින්දා ජරත් නැහැ, දිරිමත් නැහැ. එතකොට අපට තමයි දිරිම තියෙන්නේ. ඒ අවුරුදු 80ක් විතර මසුන් ලෙල්ල නැතුව හිටියොත් එහේ යාට ව්‍යාධි දුකක් නැහැ. නමුත් මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. දැන් දෙවියන්ට කයක් නැහැ කියලා කියන එකේ තේරුම එහෙනම් දොරවල් හයක් තියෙන්න පුළුවන්ද? අපිට මේ දොරවල් හයක් තියෙන නිසානේ ඉන්ද්‍රියන් හයක් තියෙන්නේ. දෙවියන් මනෝ මේ නම් ඔක මම මෙහෙම කතා කරන්නම් තව ටිකක් තේරුම් ගන්න. ඔබට ඔබේ සිත පාලනය කරගත්ත හැක්කේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් එන දේවල් විතරයි නේද? කල්පනාවත් පුළුවන්. ඇයි නින්ද පාලනය කරන්න බැරි? නින්ද සම්පූර්ණයෙන්ම මනෝ ද්වාරිකයි. නමුත් පංච ද්වාරය අරමුණ ඔක්කොම තියෙනවා. එතකොට ඒකේ භාවනා කරන්න පුළුවන්ද? නින්දේ බෑ. නින්ද වගේ ලෝකෙට වැටෙන එක නේද මේ අපාගත වීම, දිවි ලෝකයම, බ්‍රහ්ම ලෝකයම කියලා කියන පොඩි වෙනස්කම් තියෙනවා. අපාගත වීමේදී අර ත්‍රිසංගත සත්වය අරනවා, අනිත් ඔක්කොම මනෝමය කයකින් දුක් විපාක විඳිනවා. දෙවියන් මනෝමය කයකින්, ඒ කියන්නේ දොරවල් හයම මනස තියෙන්නේ
එකෙන් සැප විපාක විඳිනවා. ධානලාභීන් ඒකට ඇහැ කරණාසේ දීවිකයි මොකක්වත් නැහැ. සංසුන් අරමුණක් ඒකේ මමත්වයේ තියෙනවා. දැන් ඒකට මේක මනෝලෝකයක්. අපේ හීන ලෝකේ හදන්න බැරි නම් අපට ඉන් එහාට මනෝලෝකේ හදන්නේ කොහොමද? අනිත් මේ සමාජයේ මේ කාම සම්පත් එක්කලා ජරා මරණ තියද්දි අපි ඒක අතහරින්න සමාජය කැමති නැහැ. දෙවියන්ට තියෙන මොන කාමයේද? දිව්‍ය කාමයේ. දිරීමකුත් නැහැ. ඈ? දඩවීමකුත් නැහැ, මහලු වීමකුත් නැහැ. හිතූ පැතූ සියල්ල හම්බ වෙනවා. මීට වඩා සැප තියෙනකොට මේක නිවන කියලා හිතනවරුනහම ඔබ හිතනවාද ඒකෙන් අත මෙදින්න කල්පනා කරයි කියලා. දේව සංකල්ප ලෝකේ කලවම් වෙලා තියෙන්නේ. මා කියෝ ත්‍රිපිටකය අනුව බුදුන් වහන්සේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලාවත් අදාරලා නැහැ දෙවියන්ට. පරදත්ත උපජීවියාට තමයි අදාළ තැන හිටියොත් පින් ලැබෙන්නේ, අනිත් අය ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගිනිච්ච පිනින් යැපෙනවා කියලා තියෙන්නේ. අපි වගේ කොන්ක්‍රීට් ගයක් තියෙන, අපි වගේ කොන්ක්‍රීට් වනාන්තරයක් තියෙන, දූදුරන් එක්කලා මේ වටපිට ඝන ශරීර වලින් නිත්‍ය පිරිසක් ඉන්න පිරිසක් කියලා හිතන්නේ දෙවියෝ හරි බ්‍රහ්මයෝ හරි කියලා කියන්නේ. ඒ නිසා මේවා දැනුම පුරුල් කරගන්න ඕන. මොකද මේවත් එක්ක මේ ලියලා තියෙන්නේ බොහෝ දිට මේවා කරුණු තේරුම් ගත්තාය නොවෙන්න පුළුවන්. අනිත් එක තමයි මට මෙහෙමත් මතක් වෙනවා. ඔය සෙන් ගුරුවරෙක් ගාවට ආවයි කියලා තියෙනවානේ එක ගෝලේ. ඒ ඇහුවයි කියනවා, ඇත්තද මේ ගස් ඇලුත් ඔක්කොම නිවන් දකින්නවා කියන්නේ කියලා. මේ ඊට පස්සේ උත්තරයක් දුන්නයි කියලා තියෙනවා, මේ ගස්සල් නිවන් දකින්න එක නෙමෙයි තමන්ගේ නිවන් දකින්න එක බැලුවේ නැද්ද කියලා. නැහැ කිව්වා. එහෙනම් ඒක බලා ගන්නවායි කිව්වලුනේ. මේ සර්වඥතා ඥානයකින් විස්තර දීපු සේරම ටික ඔබේ ඥාණයෙන් හොයන්නත් බෑ, මගේ ඥාණයෙන් හොයන්නත් බෑ. අචින්ත බුද්ධ විශ්යක් මේ සියල්ල අපට අවශ්‍ය නැහැ. අපට මේ ත්‍රිලක්ෂණය තේරෙනවා නම් දුකින් මිදෙන්න ඒක අනුගමනය කරනවරුනහම ඊට එහා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයුවත් විසඳුම හම්බ වෙන්නේ නැහැ අපට. මේ අපි ඔව් නෑ උත්තරනේ බලාපොරොත්තු වෙන්නේ. යස් නෝ ක්වෙස්චන්. ඔව්ද නැද්ද මගෙන් උත්තරයක් හම්බුණායි කියලා ඒක ලියෙන්නේ නැහැ. ඔබ මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ලෝකේ අනිකුත් ආගම් දිව්‍යයන් ගැන කතා කරන ආකාරය, හින්දු දහම දිව්‍යයන් ගැන කතා කරන ආකාරය නෙවෙයි බුදු සමය දෙවියන් කියලා කියන්නේ. ඒ නිසා ඒ දෙවියන්ට විපාක විඳින්න තියෙන්නේ එතන. ක්‍රියාසිත නෙමෙයි විපාක තියෙන්නේ. එහෙනම් පුණ්‍ය විපාකය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුව විදර්ශනා කරන්න දොරවල් හයක් තියෙන්න වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, ස්පර්ශ පොට්ටබ්බ තණ්හා. මේ ඔක්කොම දෙවියන්ට තියෙන ධම්ම තණ්හාවක් විතරයි, මනෝලෝකෙ විතරයි, බාහිර රූප සම එන්නේ නැහැ. එහෙනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අවලංගු කරන්න වෙනවා. අනිත් එක තමයි මෙන්න මේ ගාථාපදේ මතක තියාගන්න. අක්කන සූත්‍රය. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා. මනුස්ස ප්‍රතිලාභය ලැබ සදහම් හමු වුණොත් පමණයි මේක කරන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. එහෙනම් දෙවියන් කරන්න පුළුවන් කියලා තියෙන්නේ නැහැ. උත්සාහ කරන්න කියලා තියෙන්නේ මනුස්ස ප්‍රතිලාභෙදී ධර්මය හමු වුණාම. අපිට අවුරුදු 100ක දිරාණ කයක් තියෙන එක ජරාව පේනවා. කියවනට කියන්නේ දෙවියන්ට අපේ ලෝකේ අවුරුදු 100ක් එක දවසයි කියලා. එහෙනම් එක දවසක් ගත වෙනකොට වෙලාවක් නැහැනේ. ඒ කියන්නේ ඒක පින ආරමුණුකට ගත්තා වූ සුඛයක්, විදිත සුඛයක්. ඉතින් ඒ අයට ඊට එහා නිවනක් ඕන නැහැ. දැන් මෙහෙත් ඉන්න අය හොඳට කන්න බොන්න යාන වහලා තියෙනවා නිවන වගේ කියලා කියන්නේ ඊට එහා හොයන්නේ නැත්තේ. එහෙනම් ඒ දෙවියන් බ්‍රහ්මයන් සම්බන්ධයෙන් තව තේරුම් ගන්න වෙනවා ගැඹුරට. මේ අපි හිතන් ඉන්න විදිහට දැන් ওই පාරේ යනකොට දේව රූප ඇඳලා තියෙනවා, අනිත් ආගම් වල එහෙමත් ඉතින් දෙවියන්ට පන්සලෙත් ඇඳලා තියෙනවා, උටුනු දාගෙන අතේ රත්තරන් වල එහෙම දාගෙන. ඒව ඔස්සේ ඔබ හම් සංකල්පයක් මාව ගන්න එපා. දෙවියන්ටත් ඝනකයක් තියෙනවා කියලා. එහෙනම් ඉතින් මොකද වෙන්නේ? ඝනකයක් තියෙනවා නම් ආහාර ගන්න වෙනවා. ආහාර ගත්තොත් මොකද වෙන්නේ? වැසිකිලි කැතිලි ගන්න වෙනවා. එහෙනම් වැසිකිලි කැතිලි හදන්න වෙනවා. එහේ නැත්තම් එහෙම උස උඩ නම් තියෙනවා අපේ ඇඟට වැටි. දෙවි උඩ ඉඳලා ඒ වැඩි කරොත් එහෙම අපේ ඇඟට වැටි. එහෙනම් ඒ උඩ කියන එකේ තේරුම ඉහළ කියන එක නෙමෙයි. අපාගත කියන එකේ තේරුම පහළ කියන එක නෙමෙයි. සැපයෙන් පහළ අපට වඩා අපාගත සත්‍යය. සැපයෙන් ඉහළ අපට වඩා. නමුත් ඕපප මවකුසකින් බිහිවන සත්තු ඇරුණාම අනිත් සියලු වලට ඝනකයක් නැහැ. ඔය ගවයාසුනක යථාස්සය අපිට ඝනකයක් තියෙනවා. ඝනකයක් හැදෙන්න මවකුසක හැදෙන්නම ඕනේ. දෙවියන් උපදිනකොට ලොකුයි කියන්නේ මවකුසකින් බිහි වෙන්නේ නැහැ. එහෙනම් ඒ හදාගත්ත පින්ටික විපාක විඳීම තමයි පේන්නේ. ඔය ඒ නිසා මේ රටේ උගන්වන මේ මුලාවන්ට රැවටෙන්න එපා. මම දන්නවා එහෙම සංස්ථාවක්ම තියෙනවා මේ රටේ. කිය කියා ඉඳලා නිවන් දකින්න දැන් මැරෙ හින්දා දෙවියෝ ගාවට ගිහින් දෙවි ලෝකෙ ගිහින් නිවන් දකින්න කියලා උගන්වන මිත්‍යා දෘෂ්ටික ටිකක් ඉන්නවා මේ රටේ. දැනගන්න කවුද කියලා. මේවට රැවටෙන්න එපා. මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා.
මුනිස් බව ලබා සදහම් හමු වුණොත් පමණයි මේ වැඩේ හදන්න පුළුවන්. එහෙනම් ඒක ශන සම්පත්‍ති අනිත් ඔක්කොම දුෂ්ටක්ෂණ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ ඇයි? දැන් ඔය බ්‍රහ්ම ලෝකේ ඉන්න දීර්ඝායසක අසඤ්ඤතල දුෂ්ටක්ෂණයක් කියලා කියනවා. අපාගත සත්ව දුෂ්ටක්ෂණයක් කියලා කියනවා. දේව දුෂ්ටක්ෂණයක් කියලා කියන්නේ නැහැ. නමුත් අපිට අපේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වරුණාම දෙවියෝ නිවන් දකින්නද නැද්ද කියලා හොයන්න ඕනකමකුත් නැහැ මම කියන්නේ. අපි මේ වැඩේ කරන්න ඕන. මේව පිළිබඳව තව ටිකක් ධර්මදේශන අහන්න මම තවරක් මේ කරුණු පැහැදිලි කරන්නම් ඉස්සරහට. ටිකක් ඔය අද වචනෙන් මේකින් කීවේ ඔබ ගැන හිතා බලන්න ඔබට පංච ද්වාරයේ පාලනය කළ හැකි මනෝ ද්වාරයේ පාලනය කළ හැකිද? නින්ද බැහැ. ඒ වගේ ද්වාරයකට නම් ඊට පස්සේ වැටෙන්න යාට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවාද? නිසා අපි මේ පොත්පත්වල ඉල්ල තියෙන හැම දෙයක්ම පිළිගන්න කියලා බුදුන් වහන්සේ වදාහරලා නැහනේ. බුදුන් වහන්සේ වදාරන කාරණා ටික මම කිව්වම එන්න මෙහෙම. බුද්ධෝපදේශ, සංඝෝපදේශ, සම්බහුලත්තේරෝපදේශ. ඒකත් තේරෝපදේශ. මොකද්ද මේ කියන්නේ? බුදුන්ගෙන් ඇහුවා කියලා කවුරු හරි කීවත් බුදුන් නෙමෙයි බුදුන් වැඩි කාර්යය කරලා නැහැ. මම බුදුන්ගෙන් ඇහුවේ කියලා කිව්වත් සංඝ කියන වචනෙන් පාවිච්චි කරන රහතන් වහන්සේලා නැත්තම් මාර්ගඵලලාවින් මං අහවල් රහතන් වහන්සේලාගෙන් ඇහුවෙන් කියලා කිව්වත් සම්බහුලත් තේරෝ කියන්නේ මාර්ගඵලලාවින් නෝන බොහෝ තෙරවරුන් කියන එක. ඉතින් ඇහුවා ඒගොල්ලොන්ගෙන් ඇහුවේ කියලා කිව්වත් එකතරේ මාර්ගඵලලාවින් නෝන එක්කෙනෙක් ඇහුවා කියලා කිව්වත් පිළිගන්න එපා. පිළිගන්න තියෙනවා ධර්ම විනයට ගැළපේනම් කියලා වචන තුනක්. ඒ ධර්ම විනයට ගැළපේනම් කියන එක විග්‍රහ කරලා දෙන්නේ කොහොමද? එක ඔබේ කරුණ දුක හේතුව නැති වූ තැන මාර්ගය කියන චතුස්සත්‍යයට ගැලපෙන්න ඕන. මේ ඉදිරි කාරණේ ඇත්ත නා. දෙක රාග විනය, දේශ විනය, මෝහ විනය කියලා තුනක් තියෙනවා. ඒක තමයි මේ විනය. මේ රාග දේශ මෝහ විනයනේ හික්මීම සිද්ධ වෙන්න ඕන ධර්ම කරුණේ. නැත්නම් පටිච්චසම්පාද නිරෝධයට ගැලපෙන්න ඕන ධර්මයට බහලනවා කියන ඕන ඕකයි. ඒවට ගැලපෙනවා නම් පිළිගන්න කියලා තියෙන්නේ. ඉතින් මේකට ගැලපෙන්නේ නැති නිසා තමයි මම කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, තණ්හා හයක් තියෙනවා. හය නැති වෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ නිසා. පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය නෙමෙයි කියලා කියන්නේ මම ඒකයි. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ලොකෝ තණ්හාය නැති කරන්නේ කොහොමද? එතකොට අනිත් අයට අනිත් ලෝකවලට රූපයක් නැහැ ගණකයි. එතකොට ඒගොල්ලෝ නැද්ද තණ්හාය? රූපස්කන්ධේ නැද්ද? කොතන හරි බණ පොතේ වරද්දාගත්තා කියලාවත් අපිට පිළිගන්න බෑ. මේකට ගැලපෙන්නේ නැත්නම් ධර්ම විනයට. මේ තුනට ගැලපෙන්නේ නැත්නම්. ඒ නිසා අන්න එහෙම අපි තීරණය ගන්නෙ මේ කියපු බුදුන් වහන්සේගේ සතර මහා ප්‍රදේශවලටත් එක්ක. ඒ නිසා අපි මේකට තව උදව් කරන කාරණයක් තියෙනවා මම කියන්න කැමතියි. ඒකට කියන්නේ සුතමය ප්‍රඥාව. අහලා කල්පනා කරන්න ඕන ටිකක් අහලා ඊට පස්සේ ඒක තමන්ගේ බවට අවබෝධය බවට පත් කරන්න ඕන. ඊට පස්සේ චින්තාමය ප්‍රඥාව. කල්පනා කරන්න ඕන. ඒකෙන් තව ටිකක් වැඩිනවා. ඊට පස්සේ මේ වැඩි අතාරින්න දැනට වැටෙනකොට භාවනාමය ප්‍රඥාව කියනවා. ඔය සූත්‍රමය ප්‍රඥාවක් තියෙනවා කියලා හිතනවද? මනෝ ద్వාරයක් නැතුව මේ පංචකාම සෝත ద్వාරයක් කණක් නැතුව බණහන්න පුළුවන් වෙයි කියලා හිතනවද? අපේ මං කිය මේවා බුද්ධ දේශනා මේවායේ ගැඹුරුකම අපිට හොයන්න බෑ. විශ්වය අනන්ත විශ්වය තත්ත්වයන්ට අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් අපට අවශ්‍ය ක්‍රමේ තේරුම් ගන්න බලන්න. අපි මේ කෘත සඳහා තව ටිකක් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න ආපුවම තමයි තේරෙන දේවල් පැහැදිලි කරන්න. ඒක වටිනාකම. මේ යමක් ආපුවම මම සමාජයට එලි කරලා නැති සමහර දේවල් මම කියන්නේ.